විස්සයි විස්සේ සෞභාග්‍ය ගෙවත් එක ඒත් මේ වගේ බීජ පැකට් දීලා ගෙවතු වගා කරන්න. ඒකත් ඉතාමත්ම සාර්ථක වුණා. දැන් ඒටත් වඩා බොහොම සංවිධානාත්මකව අපි බලාපොරොත්තු වෙන්නේ මේ නිෂ්පාදනය මෙවර විතරක් කරලා නතර කරන්න නෙවෙයි දිගටම අඛණ්ඩව දිගටම සිදු කරන්න. බලාපොරොත්තු වෙනවා මේ අය නිෂ්පාදනය කරන දේ අතිරික්තය මිලදී ගැනීමේ වැඩපිළිවෙළ. ඒ අතර පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන ඒට අගේ එකතු කිරීමේ වැඩසටහන්. එතකොට ගබඩා කිරීමේ වැඩසටහන්. මේ වගේ කරලා ඒ වගේම තවත් එහාට ගිහිල්ලා අපනයනය පිළිබඳව. අපනයනය පිළිබඳවත් අපි බලාපොරොත්තු වෙනවා අතිරික්ත එළවලු පළතුරු විවිධ රටවලට අපනයනය කරන්න. එතකොට අඛණ්ඩ ආදායමක් මේ හැම ගෙවත්තකටම හැම පවුලකටම ලබා ගන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට අපි තිබෙන ඉඩම් ගත්තොත් බොහොම ඉඩම් අපි 1935 පමණ ඉඳලා ජනතාවට අපේ රටේ ඉඩම් බෙදලා තියලා තියෙන උගු විපන්තියට. නමුත් සමහර වෙලාවට එයාගේ තියෙන ආර්ථික අපහසුකම් නිසා එහෙම නැත්නම් ඉගෙන දීක්ෂණයක් පසු විපරමක් නොමැති නිසා හුඟක් ඉඩම් වගා කරන්න නැතුව තියෙනවා. දැන් මේ අනුව අපි බලාපොරොත්තු වෙන හැම ඉඩමක් හැම බිං අඟලක්ම වගාවට යොදා ගන්න.